ඇස් අඩවල් කරලා තියාගමු පියාගන්නේ නැතුව. ඇස් එහෙම අඩවල් කරලා තියෙද්දි රූප පෙනීමක් සිදු වෙනවා. රූප පෙනීමක් සිදු වෙනවා. දැන් ඒ රූප පෙනීමට හිත යොමු කරන්න. මෙන්න රූප පෙනීම. ආයෙත් හිතන්න මේ සිදු වෙන්නේ රූප පෙනීම කියන සිද්ධිය. රූප පෙනීම කියන සිද්ධිය. ඔහම හිතමින් ටිකෙන් ටික සිහිය බලවත් කරන්න ඒ රූප පෙනීම කියන සංසිද්ධියට. හොඳයි. ඊළඟට අඳුන ගන්න මේ රූප පෙනීම තුළින් හිතේ ඇතිවෙන්නේ මොන වගේ විඳීමක්ද? මේ දැන් පේන රූපය කෙරෙහි ඇති වෙන විඳීම අඳුන ගන්න. සෝමනස්සයක්ද දෝමනස්සයක්ද දැනෙන්නේ? උපේක්ෂා ගතියක්ද? ඔය තුනෙන් එකක් අනිවාර්යයෙන්ම දැනෙනවා. ඒ දැනෙන එක අඳුන ගන්න. මේ තමයි මේ චක්කු සම්පස්සජා විඳීම. රූප පෙනීම නිසා ඇතිවුණා වූ විඳීම. ඊළඟට අඳුන ගන්න මේ රූප පෙනීම කෙරෙහි හිතේ කැමැත්තක් තියෙනව නේද? යම් ඇලීමක් තියෙනව නේද හිතේ? අන්නේ චන්දරාග ගතිය මේ වෙලාවෙත් හිතේ යෙදිලයි තියෙන්නේ. මේක නැති වෙනවට තියෙනවා අකමැත්තක්. මෙහෙම පේනවට හිතේ කැමැත්තක් තියෙනවා. අන්නේ පේන රූපේට ඇති වෙලා තියෙන චන්දරාගය මේ දැන් හිතේ අත්විඳින්න බලන්න. මේ තමයි රූප තණ්හාව. ඊළඟට මේ පේන රූපය ගැන මොනවද කල්පනා වෙන්නේ කියලා තමන් ඉදිරියේ මොනව හරි පේන දේවල් ගැන තමන්ට කල්පනාවල් ඇති වෙන්න ඉඩ අරින්න. එක එක ද්‍රව්‍ය පේනවා ඇති තමන් ඉන්න තැන කාමරය ඇතුළේ හෝ හැරි ඒ දේවල් පේන දේවල් ගැන ඇති වෙන කල්පනාවල් අඳුන ගන්න. හිතෙන් මේ වෙලාවෙත් ඒ රූප නිමිති ග්‍රහණය කරගන්නවා. මේ දැන් රූප නිමිති ග්‍රහණය කරගනිමිනුයි හිත තියෙන්නේ. ඒව කෙරෙහි විතක්ක ඇති වෙනවා, විචාර ඇති වෙනවා, චේතනා පහළ වෙනවා. බලන රූප බලන තමන් කෙනෙක් මෙහෙ ඉන්නවා කියන හැඟීම සහිතවයි මේක සිද්ධ වෙන්නේ. මටයි මේ රූප පේන්නේ දැන් කියන හැඟීම තියෙනවා නම් ඒක අඳුන ගන්න. ඒ කැමති නම් වෙන දර්ශනයක් දිහාට හිත යොමු කරත් කමක් නැහැ. ඇස් අඩවල් කරගෙන පියාගෙනම කරන්න බෑ. ඇස් වෙන තැනකට යොමු කරලත් ඔය අත්දැකීමම ලබන්න. ඊළඟට හිතලා බලන්න මේ රූප පෙනීමේ සිද්ධිය එකපාර අහෝසි වුණොත් ඒකට කැමතිද හිත? එතකොට වැටෙහි රූප පෙනීම අත්හැරගන්න බැරි ගතියක් හිතට යෙදිලා රූප පෙනීමට හිත බැඳිලායි තියෙන්නේ. නැති වෙනවට අකමැති. අන්නේ ඒ උපාදානය කියලා අඳුනගන්න. නමේ රූප පෙනීමේ සිද්ධිය කෙරෙහි උපාදාන යෙදිලා අත්හැරගන්න බැරි ගතියක් යෙදිලා බැඳීමක් ඇති වෙලා.
සිහි කරලා බලන්න ඒක මේ අද ඊයේ ඉඳලා ඇති වෙච්ච එකක් නෙමෙයි කාලයක් තිස්සේ පුරුදු වෙලා කියලා. හොඳයි දැන් සිහි කරමු ඒ යුගලය මේ රූපයන්ට තියෙන කැමැත්ත ආසාව රූපයන්ට තියෙන කැමැත්ත ආසාව ඒක තණ්හාව විදිහට අඳුනගෙන ඒ රූප පෙනීම ඒ රූපයන් අත්හැරගන්න බැරි ගතිය උපාදානය විදිහට අඳුනගෙන හේතුඵල සම්බන්ධය දැන් සිහි කරන්න මේ කැමැත්ත මේක ආසාව නොතිබුණා නම් මේ අත්හැරගන්න බැරි ගතිය අහෝසි වෙනවා නේද? රහතර ආකාරයේ සිහි කරමු. මේ රූපයන්ට තියෙන කැමැත්ත මේ ආසාව ප්‍රත්‍ය කරගෙනමයි මේ බැඳීම් රූපයන්ට තියෙන බැඳීම් නැත්නම් අත්හැරගන්න බැරි ගති ඇති වෙලා තියෙන්නේ. ඒ තම් කැමැත්ත ආසාව නැත්නම් ඒ තණ්හාව හට ගැනීමෙන්මයි බැඳීම් හටගෙන තියෙන්නේ රූප කෙරෙහි. ඒ කැමැත්ත ඒ ඇලීම නොතිබුණා නම් බැඳීම තියෙන්නේ නැහැ. කැමැත්ත හෝ ඇලීම නොතිබුණා නම් බැඳීමක් ඇති වෙන්නේ නැහැ නේද? අත්හැර ගන්න බැරි ගතියක් ඇති වෙන්නේ නැහැ නේද? ඊළඟට ඒ කැමැත්ත ඒ ඇලීම නිරෝධ වුණා නම් කෙනෙහි නොහට ගන්න තත්ත්වය ආවනම් එහෙනම් ඒ බැඳීම් නිරෝධ වෙනව නේද? ආයත් ඊකරන රූප පේන්නම සලස්සලා මේ රූපයන් කෙරෙහි හිතේ දිලා තියෙන තණ්හාව නිසාමයි බැඳීම ඇති වෙලා තියෙන්නේ. තණ්හාව හට ගැනීමෙන්මයි බැඳීම හටගෙන තියෙන්නේ. තණ්හාව නොතිබුණා නම් බැඳීම නෑ නේද? තණ්හාව නොතිබුණා නම් අත්හැරිලා නේද? ඊළඟට අතීතයේ සිහි කරන්න අද උදේ ඊයේ පෙරේදා එහෙම ඇස් දෙකෙන් සිදුවෙච්ච රූප දැකීම් මතක් කරන්න. අද උදේත් රූප දැක්කා, ඊයේත් රූප දැක්කා. හැමෝම අතීතයට සීකරගෙන සීකරගෙන යන්න. මතක් කරලා බලන්න ඒ හැම දැකීමකම ඒ රූපයන් කෙරෙහි කැමැත්තක් ඇලීමක් යෙදිලා තමයි සිද්ධ වුනේ. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානයේ යෙදුණයි හැම තැනම. ඊළඟට සිහි කරන්න අතීතේ හෝ යම් තැනක තණ්හාව නොවුණා නම් රූප තණ්හාවක් නොවුණා නම් රූපයන් කෙරෙහි බැඳීම ඇති වෙන්නේ නැහැ නේද? අනේ වෙලාවට සිහි කරලා බලන්න අතීත ඉරහතන් වහන්සේලාගේ සිත් රූප තණ්හාව නොයෙදිලා රූප උපාදාන නැති වෙලා ඒ කාම උපාදානයන් රූපාදානත් අහෝසි වෙලා අතීතෙත් එහෙමයි තණ්හාව තිබුණා නම්මයි උපාදාන තිබුණේ, තණ්හාව නොතිබුණා නම් උපාදාන නැහැ කියලා අතීත සිත් ඔක්කොම සිහි කරන්න. තමන්ගේ අනුන්ගේ කියලා වෙන් නොකරම සිහි කරලා බලන්න කොයිතරම් රූප පෙනීම් සිද්ධ වෙන්නේ නැද්ද?
තණ්හාව සහිතව නම් උනේ උපාදාන සහිත වුණා. තණ්හා විරහිතව නම් සිද්ධ වුණේ උපාදාන විරහිතවයි තිබුණේ හිත. ඒ රහතන් වහන්සේලාගේ සිත් ඒවත් ඔය විදිහට මතක් කරන්න. ඊළඟට වර්තමානයේ මේ මොහොතේ මේ ආධ්‍යාත්මික රූප පෙනීම වගේම බාහිරව අප්‍රමාණ ඇස්වලට රූප පෙනීම සිදු වෙමින් තියෙනවා. තමන්ගේ අනුන්ගේ කියලා වෙන් නොකර ඉතන ආධ්‍යාත්මිකවත් බාහිරවත් අප්‍රමාණ රූප පෙනීම සිදු වෙමින් තියෙනවා. රූප තණ්හාව සහිතව සිදුවෙන සිත්තල රූප කෙරෙහි බැඳීම යෙදිලා රූප අත්තර ගන්න බැරි ගතිය යෙදිලා. ඊළඟට වර්තමානයේ රූප කෙරෙහි බැඳීම නැතුව රූප කෙරෙහි කැමැත්ත ඇලීම නැතුව රූප පෙනීම සිදුවෙන තැන්වල ඒ රූපයන්හි බැඳීමත් අහෝසි වෙලා මේ මොහොතේ ඒ විමුක්ත සිත් රහතන් වහන්සේලාගේ සිත් සිහි කරන්න. දැන් අනාගතයේ සිහි කරමු. මොන තරම්නම් රූප පෙනෙයිද අනාගත ඇස්වලට? අනාගත ඇස්වලින් තමන්ගේ අනුන්ගේ කියලා වෙන් නොකරම හිතන්න කොයි තරම් ඇස් තියෙයිද අනාගතේ? මොනතරම් රූප පෙනීම් සිද්ධ වෙයිද? ආයේ හිතලා බලන්න. රූප තණ්හාව යෙදිලා තිබුණා නම්, රූපයන්ට කැමැත් ඇලීම යෙදිලා තිබුණා නම් ඒ රූපයන්ට බැඳීම ඇති වෙනවමයි. ඒ රූප පෙනීම් තුළ රූපයන්ට බැඳිලා යනවා. ඒක ධර්මතාවය. ඊළඟට අනාගතයේ අරහත්වේ ලැබෙන සිත් සිහි කරන්න. රූප තණ්හාව නොයේදී රූප පෙනීම් සිදු වෙනකොට රූපයන්හි බැඳීම නැතුවම රූප පෙනීම සිදු වෙනවා. ඒ අනාගත අරහත්වේ සහිත ඒ සිත් අරමුණු කරලා බලන්න. දැන් තුන් කාලෙම අරමුණු කරන අතීත වර්තමාන අනාගත තණ්හාව සහිත වනං රූප පෙනීම සිදුවුණේ ඒ රූපයන්ට බැඳී යාම අත්හැර ගන්න බැරි වීම සිදු වෙනවාමයි. රූපයන්ට කැමැත් ඇලීම නැතුව නම් රූප පෙනීම සිදුවුණේ ඒ රූපයන්ට ඇති බැඳීමක් නැතුව යනවා. අහෝසි වෙනවා. අත්තරිනවා. මේක ලෝක ධර්මතාවයක්. මේ විදිහටමයි සිදුවෙන්නේ. වෙනත් විදිහකට මේ යුගලය ප්‍රත්‍ය වෙන්නේ නැහැ. මේ ආකාරයටමයි ප්‍රත්‍ය සම්බන්ධතාවය. අතීතෙත් එහෙමයි, මේ මොහොතෙත් එහෙමයි, අනාගතයේදීත් එහෙමයි. අතීතෙත් තණ්හාව ප්‍රත්‍ය වෙලාමයි ඒ බැඳීම ඇති වුනේ. වර්තමානයේදීත් එහෙමයි, අනාගතයේදීත් එහෙමයි. යස් වහලා සද්දයක් ඇහෙන්න සලස්සමු. සද්ද ඇසීම් අත්විඳින්න. සද්ද ඇසීම් ඇති වෙනවා. ඒ ඇහෙන සද්ද අඳුන ගැනීම සිද්ධ වෙනවද බලන්න හිත ඇතුළේ. ඒ සද්ද ගැන මොනවා මොනවා හරි හිතෙන්න අරින්න. එහෙන එහෙන සද්ද ගැන යම් යම් දේ හිතෙනවා. තමන්ටම අත්දැක්ක හැකි.
සද්ද තණ්හාව යෙදිලාද කියලා අඳුනගන්න බලන්න. මේ සද්ද ඇසීම සද්ද තණ්හාව සහිතවද සිදු වෙන්නේ? සද්දවලට බැඳී යාමක් සහිතයිද හිත? සද්ද අතහැරගන්න බැරි ගතියේ යෙදිලාද කියලා බලන්න. වැටහෙයි මේ දැන් ඇති වෙන සද්ද ඇහිම් සද්ද තණ්හාවත් සහිතයි, ඒ කෙරේ උපාදානයත් සහිතයි. ඒ සද්ද අහන කෙනෙක් මේ පැත්තේ පැන වෙලා තියෙන. බාහිර සත්‍යෝ කෙරෙහි සිහි යොමු කරන්න වැටහෙන්න අරින්න හරියටම මේ මොහොතේ මේ ලෝක තලවල අප්‍රමාණ ගණින්න බැරි තරම් කන්වලින් සද්ද ඇසෙමින් තියෙනවා. සද්ද ඇසෙමින් තියෙනවා. මේ මොහොතේ සද්ද තණ්හාව සහිතව නම් ඒ සිත්වල සද්ද ඇසීම්, ඒ සිත් උපාදාන සහිතයි, බැඳීම් සහිතයි. සද්දවලටත් බැඳිලා ඒ වාහන තමන් කියන හැඟීමටත් බැඳිලා ඒ සද්ද ගැන හිතන හිතිවිලි වලටත් බැඳිලා ඒ උපාදාන සහිතයි. ඊළඟට අරමුණ වෙනවද බලන්න. මේ මොහොතේ සමහර තැන්වල සද්ද ඇසීම් සිදු වෙනවා. ඒ සද්ද ඇසීම කෙරෙහි කැමැත්ත, ඇලීම නොමැතිව, විශේෂයෙන්ම සුද්ධාවාසයන්, ඒ වගේම මනුස්ස ලෝකෙත් සිහි කරලා බලන්න. සද්ද ඇසීම කෙරෙහි තණ්හාව නැති එවැනි සිත්වල කිසිදු බැඳීමක් රහිතයි. ඇහෙන සද්ද කෙරෙහි හෝ සද්ද අහන තමන් කෙනෙහි තමන් කෙනෙක් හෝ එවැනි බැඳීම් රහිතයි. ඒවා සද්ද ඇසීම් පමණයි. දැනෙනවද බලන්න වර්තමාන මොහොතේ තෘෂ්ණා සහගත සද්ද ඇසීම්, උපාදාන සහගත සද්ද ඇසීමුත් ක්‍රියාත්මක වෙනවා. සමහර තැන්වල උපාදාන රහිත, තෘෂ්ණා රහිත සද්ද ඇසීමුත් ක්‍රියාත්මක වෙනවා. අතීත සිහි කරලා බලන්න. අද උදේ, ඊයේ, ඔම ආපස්සට සිහි කරලා බලන්න. මේ කන් දෙකෙන් සද්ද ඇසීම් සිදු වෙච්ච හැටි ඒක සාක්ෂියට තියාගෙන අන්සත්ව කන් වලින් අතීතේ සද්ද ඇසීම් සිහි වෙච්ච හැටි සිහි කරන්න. අප්‍රමාණ සද්ද ඇසීම්, ඒ අතරින් අඳුනගන්න සමහර සද්ද ඇසීම් සද්ද තණ්හා සහිතයි, ඒ නිසාම උපාදාන සහිතයි. ඒ අතරේ සිහි කරලා බලන්න උපාදාන රහිත, තණ්හා රහිත සද්ද ඇසීම් සිදු වුණා. රහතන් වහන්සේලාගේ සද්ද ඇසීම් ස්වභාවය මතක් කරන්න. අනාගතයට සිහි කරන්න. ඉදිරියටත් කන් වලින් අප්‍රමාණ සද්ද ඇසීම් සිදු වෙනවා, ආධ්‍යාත්මිකවත් බාහිරව. අනාගතයේදීත් සද්ද තණ්හාව සහිතව නම් සිදු වෙන්නේ බැඳීම් සහිතයි. සද්ද තණ්හාව රහිතව නම් සිදු වෙන්නේ බැඳීම් විරහිතයි. ඒක ධර්මතාවය.
අනාගත රහතන් වහන්සේලාගේ ඒ සද්දැසීම් සිහි කරන්න. දැන් තුන් කාලෙම එකට සිතන්න යම් සද්දැසීමක් කැමැත්තක් සහිතව ඇලීමක් සහිතවද සිදු වෙන්නේ බැඳීම් සහිත වෙනවා එක ධර්මතාවයක් යම් සද්දැසීමක් කැමැත්තක් නැතුව ඇලීමක් නැතුව නම් සිදු වෙන්නේ බැඳීම් විරහිතයි උපාදාන විරහිතයි මේ හේතු ප්‍රත්‍ය යුගලය මේ විදිහටමයි ක්‍රියාත්මක වෙන්නේ අතීතෙත් වර්තමානෙත් අනාගතෙත් අතීතෙත් වර්තමානෙත් අනාගතෙත් තණ්හා ප්‍රත්‍යෙමයි උපාදාන තණ්හා නිරෝධෙමයි උපාදාන නිරෝධ වෙන්නේ එම හිතමින් ඉන්න මනසට හිත යොමු කරලා මනසම මතක් කරමින් හිතන්න මේ ධර්ම යුගලයේ ගෙන යම් ධම්මටිති ඥානයක් මේ මොහොතේ හිතේ උපදිනවද ඒ ඥානය ශේවීම් සහිතයි වැයවීම් සහිතයි ඒ සිතත් ඒ ඥානසහගත සිතිවිලි ක්ෂය වෙනවා වැය වෙනවා විරාගයට සුදුසුයි නිරෝධයට සුදුසුයි විරාගය ශාන්තයි නිරෝධය ශාන්තයි ඒ ඥානයන්ගෙත් විරාගය ශාන්තයි නිරෝධය ශාන්තයි හොඳයි ඔය විදිහට ආයතන දෙකකටයි අපි සිහි කරේ අනිකුත් ආයතනවලටත් තනියම ඉදිරියේදී සිහි කරනවා සිදු කර ගන්නවා කියලා චේතනාවකුත් තියාගෙන භාවනාව අවසාන කරම දැනට හිමිහිට නැවත ඇස්සරිම ඉරියව්ව කැමති විදිහට තියාගමු.